ඉස්සල්ලාම හිනම් ඇහෙන්නේ මොකද? ධර්මස් ශ්‍රවණයක් නේ. අපට ඉස්සල්ලාම ධර්ම ශ්‍රවණය නෙවෙයි කොරන්න දෙයක් හම්බෙන්නේ. මොනව කරයිද දන්නේ? ඇයි කරන්න දෙයක් හම්බෙන්නේ? මොනවද කරන්නේ? වැරහැලිනේ තියෙන්නේ තනි කරම. දැන් ඒ වැරහැලි ටිකත් එක්ක කරන්න හදනවා. මොකද්ද කරන්නේ? දන්නේ නෑ. අපි මේ මේ එක එක්කෙනා කියන දේවල් කරනවා. බුදුරණවහන්සේ කිව්ව දෙය නෙමෙයි. පුදුමයි. මට පුදුම ඇත්තටම පැවිදි වෙලා සමහරලාට භික්ෂුන් මේ භාවනා කරනවා, මුද්දට මේ භාවනා කරනවා කියලා කරනවා. මෙහිම තියෙද්දි ශ්‍රද්ධාව නැති එක. කියන්නේ ඇයි සමහරලාට කතා කරද්දි පොව ශ්‍රද්ධාව ඇති කරගන්න බෑ? එච්චරට තමන්ගේ මතය දැඩි, මානකාරකම, සකාය දිට්ඨිය යතහ බුදු ඥානියක අහලකවත් නැහැ. ඇයි අපට තියෙනවා අපි පැවිදි අය අමුතු මානකාරකමක්. අර තේරගතාවක් හම්බුනේ පැවිදි අයට තියෙන අමුතු මානකාරකම, අමුතු මානකාරකමක් තියෙනවා. ඊළඟට හොඳට කැලේටලා බණ භාවනා කරනවා කියනකොට තවත් මානකාරකම් වැඩි වෙනවා. ඒක තියෙනවා සත්පුරුෂ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. ඉතින් ඒ අසත්පුරුෂයෝ, අසත්පුරුෂයෝ බුදුරජාණන්සේ පෙන්නනවා කැලේට වෙලා අල්පේච්ච භාවයෙන් යුක්තව හොඳට ඒ ඔක්කොම කරන කවුද? අසත්පුරුෂයෝ. අත්තුක්ඛංස අන්න තමා ඉස්මතු වෙනවා. අනිත් හංගිනව කියනව නෙමෙයි, හංගින කියනවනේ. ඉතින් කතා කරන දෙයක්ම නේ. ඒතර බලන්න මෙවැනි ඇයි මේ අසත්පුරුෂ සමාජයක් වෙන්නේ? ඇයි විමුක්තිකාමී සමාජයක නැතිව මේක හම්බෙන උඩ විමුක්තිකාමී සමාජයේ උදේ හම්බ වෙලා ඒකින් ඔලුව උදම්මවා ගන්නවා. ඔලුව උදම්මවාගෙන අපි තමයි කෙරමු කියලා හිතාගෙන ඉන්නවා. මෙන්න මේක ඇති කරගන්න එපා. අපි බලමු නවසීවිතිකේ කරුණු ටික.